आयुवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सियत मध्यान प्रवृत्ति विकास मे मम कविंदु विजय वर्धन प्रथम नवदान शिस्थल मंत्री बदियुद्दीन सह अहुगे सोयुरु रियाज सीआईडी भारयट तवत् कोविड मरण हतरक दह अट हेवरिदि तरुणियकुत ए अतर गतवु पै 24 ट कोविड रोगीन 969 क मिरट कोरोना रोगीन लक्ष्य आसन्नये नैगमगिय पिरिसक निसा तिसमहा रामेत कोरोना अवधानमक अखंडव तेवन दिनटत इंडियावे कोविड रोगीन 300,000 इक्मवाई इंडियावे तवत् रोहलक ऑक्सीजन हिंगवीमेन पुद्गलिन 20ක් मारुट රටක් එක තැන පල්විය යුතු නැහැ මහා සංගරත්නය ජනපති හමුවේ අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරාවන රියජ් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 2019 අප්‍රේල් මාස 21 වන පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ සිදු කරුණු ලබන පරීක්ෂණ අනුව එම ඝාතකයින්ට අනුබල ලබා දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරාවන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළුවම් කාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාස්කු ඉරුදින එල්ලවු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙවැනි විට සැකකරුවන් 697ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දේසිය 2ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරාවන රියාජ් බදියුදීන් යන අය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය ගැන පමණක් නොවේ ඊට සම්බන්ධිත අනිකුත් සිදුවීම් පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන්නට අපිට හැකි आधार अनुबल अमात्य पार्लिमेंट मंत्री රිචාඩ් බදුරුදීන් යන අය බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහුගේ සහෝදරයා වන රියාජ් බදුරුදීන් යන අයත් අද දින වැල්ලවත්ත ප්‍රදේශයේදී අලුයම් කාලෙදී අත්අඩංගුවට ගන්න ලැබුවා. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ කරපු විමර්ශනයක ප්‍රතිඵල භෞතික සාක්ෂි, ඍජු සාක්ෂි, පරිවේශනීය සාක්ෂි, විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි වලින් ලැබුණු විශ්ලේෂණාත්මක දත්ත සහ සාක්ෂි අසුරෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. මේ අත්අඩංගුවටගත් මේ සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ රඳවා තබා ගැනීමෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපිට වාර්තා වෙනවා මේ හැරුණකොට විවිධ පුද්ගලයින් විසින් විවිධ අවස්ථාවලදී විවිධ මත ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය ගැන විවිධ සිද්ධිමය කරුණු ප්‍රකාශ කරන ආකාරය. අපි ඒ හැම දිනාටම දැනුම් දෙන්න කැමති. ඔබට ඒ ආකාරයේ තොරතුරු තව තියෙනවනම් මේ රටට ආදරය කරනවනම් ඒ වගේ මේ විමර්ශන තවදුරටත් කඩිනමින් කරගෙන යන්න ඒ තොරතුරු ඍජුවම ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයට බාර දෙන්න පුළුවන්. ගත වූ පැය 24 තුල කොවිඩ් රෝගීන් 969 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ්‍ය සීමාව ආසන්නයට පැමිණ තිබෙනවා. මේ අතර මෙරට සිදු වූ කොවිඩ් මරණ 4ක් පිළිබඳ අද පෙරවරුවේ තහවුරු වූ අතර 18 හැවිරිදි තරුණියකද ඒ අතර මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. कोविड-19 वायरस आसादने वी मेरट सिदु तबात मरण हतरक पिलिबंदव अद पेरवरुवे वार्ता उना एलेस मियगिय पुद्गलिन अतर वयस अवुरुदु 18क कांतावक वयस अवुरुदु 35क पिरिमी पुद्गलेक वयस अवुरुदु 40क पिरिमी पुद्गलेक ते एतुलत बवई राज्य प्रवृत्ति डिपार्टमेंट निवेदने कले ए अनुव मेरट समस्त कोविड मरण संख्यावा सटहन वन्ने 638क लेसई
මාස දෙකකට පමණ පසු මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ගත වූ පැය 24 තුල වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 969ක් වන අතර ඉන් පුද්ගලයන් 38 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතින් 931 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 251ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 236ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 194 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 250 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 99690ක් ලෙසයි. පැවති උත්සව සමයෙන් පසු ජනතාව නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකිරීම හේතුවෙන් රට තුල යලිත් කොවිඩ් අවදානමක් මතුව ඇති පසුබිමක මේ වන විට ඉන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයටයි. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයක් මේ වන විට හුදකලා කර ඇති අතර හිරපිටිය නගර සීමාවටද ඊයේ පස්වරුවේ සිට සංචරණ සීමා පනවනු ලැබුවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා නගර සීමාව තුළ ක්‍රියාත්මක වන අතර ඖෂධ හල් වෙළඳ සැල් සඳහා පිටව යන්නේ නම් නිසි නිරෝධායන නීති රීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාරද රණසිංහ මහතා සිය තපගල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර ගණේවත්ත දුම්රිස්ථානයේ අවට ගම්මාන පහක් මෙලෙස හුදකලා කිරීමේ හේතුවෙන් අද සිට නැවත දැනුම් දෙනතුරු ගණේවත්ත දුම්රිස්ථානයේ මගින් ගමනාගමනය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. තිස්සම හරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්ද කොවිඩ් රෝගීන් 27 දෙනෙකු තහවුරු වී තිබෙනවා. මිනුවන්කුට ප්‍රදේශයේ සිට තිස්සම හරාම ප්‍රදේශයේ ඥාති නිවසක් වෙත පැමිණි පිරිසකගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ අනුව තිස්සම හරාම ප්‍රදේශයේ පිරිසක් මෙලෙස කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. රාගම වල්පොල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ පුත්කලින් 14 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකරමින් මෙම කටයුතු සංවිධානය කිරීමත් සමග මෙලෙස ආසාදිතයින් තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විට රාගම වල්පොල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 30ක්. දිගුලපිටිය ප්‍රදේශයෙන්ද මේ වන විට කොවිඩ් රෝගීන් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. මේ අතර නුවරඑළිය වසන්ත උදානයේට පසුගිය දින කිහිපය තුළ දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බවත් එසේ පැමිණි පිරිසකට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම අදවන විට COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇති බවට තහවුරු වී ඇති හේයින් සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණීමෙන් වැළකී සිටීමට හැකිනම් එය වෛරසය පැතිර යාම අවම කිරීමට උපකාරී වන බව නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබුඩ මහතා දේශීය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම ලංකාවේ තවදුරටත් බස්නාහිර පළාතේ අවදානම ඉතාම ඉහළ යමින් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේ අවදානම මේ විදිහටම වර්ධනය වෙමින් එනවා. ඒ වගේම අපිට විශේෂ කාරණා කිහිපයක් අනාවරණය වෙනවා. ආසාත්‍යෝ දිහා බැලුවම තරුණ අයවලුන් අතර ආසාත්‍යෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක අපිට වාර්තා වෙන ආසාත්‍යෙන්දී ඉතාම ඉහළ ප්‍රතිශතයක් තරුණ අය. ඒ වගේම එක ආසාත්‍යෙකින් පැතුරුණු සංඛ්‍යාව ඉතාම වැඩි. විශේෂයෙන්ම අපි පසුගිය රැලි දෙකේදීම මේ තත්ත්වය දැක්කේ නැහැ. නමුත් මේ රැල්ලේදී විශේෂයෙන්ම එක් ආසාදිතයෙකුගෙන් තවත් ඒ නිවසේ හෝ ආසිතයින්ගේ 5 දෙනා හෝ 6 දෙනා වෙන විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරෙනවා කියලා පේන්න තියෙනවා. ඒ වගේම විශේෂඥව මත ප්‍රකාශ කරන විදිහට දැනට වාතය මගින් බෝවිය හැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා මේ කරුණු වලින් අනාවරණය වෙනවා. ඒ නිසා දැන් පවතින තත්ත්වය ලංකාවේ ඉතාම අවදානම් කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ අවදානම වළක්වා ගැනීම සඳහා දැනට සංචරණ නීති හෝ යම් රටාකුළු දෙකකින් දැමීමක් කර නොමැති නිසා මේ අවදානම වළක්වා ගැනීමේ හැකියාව 100%ක්ම පොදු මහජනතාවත් ඔවුන් අතින් අලුත් අවුරුද්දේ සමය වගේ මේක දිලිහුණොත් ඉතාම නරක තැනකට ඉතාම අවදානම් තැනකට මේ රට ඉදිරි සති දෙක තුල තල්විය හැකි බව ඉතාමත්ම පැහැදිලි. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළකලේ මෙවන් අදහසක්. අපිට සිදු වෙනවා අකමැත්තෙන් හෝ පිළිගන්න අපේ රට තුළ වුණත් කොවිඩ් 19 රෝගයේ ඉදිරි දවස්වල ව්‍යාප්ත වීම සීග්‍රෙන් වැඩි වෙන්න පුළුවන් කියලා මේ තත්ත්වයක් තුළදී මේ
මිදීමට අපි හැමෝම මේ අවස්ථාවේදී වගකීමෙන් සහ ඒ වගේම ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් ගෝලීයව අවුරුද්දකට වඩා ව්‍යාප්ත වෙලා තවමත් වැඩි වෙමින් පවතින කොයි අවස්ථාවේ මේ සම්පූර්ණයෙන්ම තුරන් වෙයිද එහෙම නැත්නම් මර්ධනය වෙයිද කියලා හිතා ගන්නවත් බැරි අවස්ථාවක ඉන්නකොට අපි ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා නමුත් ඒ මාර්ගෝපදේශක නිකුත් කර තිබීම ඒ මාර්ගෝපදේශක අනුවම කටයුතු කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ ඉතාමත්ම වගකීමෙන් මාර්ගෝපදේශක වලටත් වඩා එහාට ගිහිල්ලා තමුන්ගේ වගකීම හරියට තේරුම් අරගෙන ඉතාමත්ම වගකීමෙන් කටයුතු කිරීම රට තුල පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හමු වේ ඊයේ දින සිට එළඹෙන මැයි 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා කොවිඩ් වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම් මත පදනම්ව මෙරට ජනතාව පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දක්වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා ඒ ඊයේ දින සිට ලබන 31 වනදා දක්වා බලපැවැත්වෙන ආකාරයෙන් එනෝ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තිබුණු ඇතේ ළම උද්‍යාන සැනකිලි සංගීත සම්දර්ශන වෙරළසාද පිහිනුම් තටාක කැසිනෝ රාත්‍රී සමාජ ශාලා හා ස්පා වසා දමා ඇති අතර උපකාරක පන්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවසර හිමිවන්නේ නැහැ එසේම පාසල් දිවා සුරකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් 50%ක ධාරිතාවෙන් ක්‍රියාත්මක විය හැකි ගෘහස්ථ උත්සව එලිමහන් උත්සව සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට අවසර හිමි නොවන අතර කිසිදු මහජන ඒකරාශී වීමකටද අවසර හිමිවන්නේ නැහැ මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%ක් නොඉක්මවන ලෙසට උපරිම වශයෙන් අමුත්තන් 150 දක්වා ආරාධනා කිරීමේ හැකියාව පවතින අතර ලබා දී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ යුතුය. කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූවන්ගේ හැර අනෙක් අවමංගල්‍ය උත්සව සඳහා ලබා දී ඇති උපදෙස්වලට අනුව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සහභාගී විය හැකි. පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීමට ගත හැකි සියලු පූර්ව ආරක්ෂාවන් ගතිගතු බවටයි එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. එක් නිවසකින් හෝ නවාතැනකින් පිටව යාමේදී අත්‍යවශ්‍ය සේවා හෝ අවසර ලබා දී ඇති ක්‍රියාකාරකම් වල නිරත වන්නේ නැත්නම් පිටවීමට අවසර ලබා දී ඇත්තේ පුත්කලින් දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවා වලදී බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමිවනවා. රජයේ සහ පෞද්ගලික කාර්යාල වලට උපදෙස් ලබා දී ඇත්තේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමටයි. හැකි සෑම විටකම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවද අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්. එක රටක් එක තැන පල්විය යුතු නැති අතර වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝ රත්නය අවධාරණය කරනවා. බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ 10 වෙනි වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා. බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේදී රැස් වූ අතර එහිදී කොළඹ වරායනගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව එක රටක් එක තැන පල්විය යුතු නැති අතර වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝ රත්නය අවධාරණය කර සිටියා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවත් කබ්‍රාල් මහතා ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ එහිදී පැහැදිලි කර දුන්නා. භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවර වීමක් රට අත්කර ගන්නා ජයග්‍රහණයක් බව වැරදි මතපතුරෝමින් සියල්ලට එරෙහිව නංවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක්විය යුතු බවත් ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහාය ගත යුතු බවත් මහා සංඝ රත්නය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම COVID-19 නව ප්‍රභේදයේ සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිවරයා විසින් මහා සංඝ රත්නය දැනුවත් කරන අතර ඉන් අනතුරුව බුද්ධ චරිතය ත්‍රිපිටකය බෞද්ධ සිද්ධාස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන්නන් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සියයෝ ජනා උපදේශක සභාවට දැනුම් දුන්නා. ඉදිරි සභා වාරයේදී ඒ පිළිබඳ මහා සංඝ රත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද යෝජනා කෙරුණු අතර මෙම අවස්ථාවට බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංඝ රත්නය රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියා. කොළඹ වරායනගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්
මේ පනත තාමත්ම විධිමත්ව කාලයක් තිස්සේ සාකච්ඡා කරලා නීති ශේෂ්ඨ ඉන්න හොඳම නීතිඥයෝ සම්බන්ධ වෙලා සකස් කරපු පනතක්. පනතේ යම්කිසි වරද්දක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න සුදුසු ශේෂ්ඨාධිකරණයේ. ඒ ශේෂ්ඨාධිකරණයේ ඉදිරියේ දැන් නඩු පැවරලා තියෙනවානේ. ඒ ශේෂ්ඨාධිකරණයේ බලලා වරද්දක් තියෙනවා නම් කියාවේ. චීනයේ ප්‍රබල නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් මේ රට පැමිණීමක් සිද්ධ වෙනවා. වරාය නගරයත් චීනයේ පාලනයට නතු වීමට මාර්ගයක් හැදෙනවා කියලා අපිට පෙනීගෙන යනවා. ඒගොල්ලෝ පත් කරන්න යන කොමිසමක් හරහා චීන මැදිහත් වීම අනිවාර්යයෙන්ම අපේ රටේ පැවැත්මට අපේ ආර්ථිකයට අපේ ආරක්ෂාවට අහිතකර වීමට ඉඩ තියෙනවා කියන එක අපටත් වැටහිලා තියෙනවා. මේ ව්‍යාපෘතිය තුළ විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින් විතරක් නෙවෙයි ආයෝජකයින්ට විතරක් නෙවෙයි ජාත්‍යන්තරෙත් ඉන්න ඕනෑම රටක චීනයට පමණක් නෙවෙයි ඕනෑම රටක ආයෝජකයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. රටත් ජනතාවත් ඉතාමත් ශක්තිමත් ජනතාවක් බවට පත් කරන්නට නම් සංවර්ධිත ජනතාවක් බවට පත් කරන්නට නම් මෙවැනි ව්‍යාපෘති අත්‍යවශ්‍යයි. මේ දින පෙළපාලි තිව්වනම් එහෙම කොළඹ වරාය නගරයට වෙච්ච දේ රටේ ජනතාව දැනුවත් වෙනවා. එදා MCC ගිවිසුමට මේක රට බෙදන රට කඩන වෙනම වීසා ගන්න වෙන කොටසක් ඇමරිකාවට ලියලා දෙන ගිවිසුමක් කියලා කැමර දීපු උදවිය රටේ සාමාන්‍ය නීතිය පවා ක්‍රියාත්මක නොවන රටක් නොවන රටක් චීනට දෙන්න යද්දි අද මුනිවත රකින්න සුප්‍රීම උසාවිය ලබා දෙන තීරණයට හිස නමන්න රජය බැඳිස. ඒ වගේම ඉන්නේ හාට ගිහිල්ලා රට ගැන හිතලා රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේ වගකීම තියෙන්නේ නිලධාරීන්ට නෙමෙයි ව්‍යවස්ථාදායක නියෝජනය කරන අපිට. අවශ්‍ය කරන සංශෝධන තියෙනවා නම් ඒවා ගෙනල්ලා මේ පනම් කෙටුම්පත රටේ යහපත වෙනුවෙන් සම්මත කරගත යුතුයි. වරාය නගරයේ සම්බන්ධයෙන් මේ කොමිෂන් සභහ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ රටේ ව්‍යවස්ථාදායකට සම්පූර්ණම එකඟව මේ රටේ අනාගතය වෙනුවෙන් කරන වැඩපිළිවෙල. එතකොට අපි දැක්ක දැන් මේකේ මුලින්ම පුස්වඩිල්ලපත් කරපු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දැන් කටවහගෙන දැන් මේක අතර අරගෙන තිනවා අර යහපාලන ආණ්ඩුව කාලේ මේ රට එහෙම් පිටම ඉවර කරපු උන්නහල ටික රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය නාවලපිටිය අලුත්ගම ගම්මානයේ පිහිටි අලුත්ගම මිරිස් බීජ ගම්මානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා කලුතර කොට්ටාස විශේෂ විෂ මද්‍රව්‍ය වැටලීම් මේකකේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මොරටුව සහ පානදුර ප්‍රදේශවල බාල වයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් මත්පෙති අනවිකරණ පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා කලාවැව ඉස්මත්තේ රෝගීව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඇත්පැටවෙකුට පූර්ණ ප්‍රතිකාර කිරීම සිදු කිරීමට ගල්කිරියාගම වනජීවි නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. කිලිනුච්චි ආනන්දපුරම් ප්‍රදේශයේ නැගෙනහිර කොටසේ ගම්මානයට දිවියකු පැමිණ ඇති අතර මහත් පෑයමකින් අනතුරු එම දිවියා වනජීවි නිලධාරීන්ට අල්ලා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොවිඩ් 19 වෛරසය පැතිරියාමේ දැඩි අවධානමය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනි ලෙස හැටන් කොටගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් නතර කිරීමට හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිඹුල පතන පොලිසිය කටයුතු කර තිබෙනවා. බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නැංවීම උදෙසා අවශ්‍ය දක්ෂ ක්‍රීඩකින් සොයා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එෙහිදී වොලිබෝල් ක්‍රීඩාව නැංවීම සඳහා අවශ්‍ය දක්ෂ ක්‍රීඩකින් සොයාමට ග්‍රාමීය මට්ටමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වසර 12කට අධික කාලයක් වොලිබෝල් සම්මේලනයේ විවිධ තනතුරු දරා තිබෙන කංචන ජයරත්න මහතා ඉදිරියේදී වොලිබෝල් ක්‍රීඩාව මෙරට තුල නංවාලීම සඳහා වැඩපිළිවෙල රැසක් ආරම්භා තිබෙනවා. අද ලංකා පුරාම විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල විවිධ ප්‍රදේශවල
ක්‍රීඩකයෝ ඉන්නවා ක්‍රීඩා සංගම් තියෙනවා හැබැයි නිවැරදි දත්ත තොරතුරු එක තැනක රැස් කරලා එක තැනක ඒ කටයුත්ත මෙහෙවෙන සමහර ලාවට එක එක තැන් වල එක එක විදිහට ඉතින් ක්‍රීඩා අමාත්‍යාංශයේ කොටසක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ කොටසක් තියෙනවා ඒ නිසා මේක එක තැනකින් මූලස්ථානයක් හැටියට අපි සම්මේලනයක් හැටියට අපි කටයුත්ත කරමු කියලා අපි සාකච්ඡා කරගත්තා එහෙම අපි හිතුවේ වොලිබෝල් ක්‍රීඩා සමාජ කොච්චරක් තියෙනවද ඒ වගේම වොලිබෝල් ක්‍රීඩා පිටි කොච්චරක් තියෙනවද වෙරළ ක්‍රීඩා පිටි වෙරළ වොලිබෝල් ක්‍රීඩා පිටි කොච්චරක් තියෙනවද ඒ වගේම ඒවා අපිට අපේ දින ජාතික සංගමයට යටතේ තියෙන අනුබද්ධ සංවිධාන සම්බන්ධ කරගෙන එවාදීම වෙන් වශයෙන් අනිත් පැත්තෙන් ගත්තාම අපිට පාසල් තුලත් මේ වොලිබෝල් ක්‍රීඩාව කොයි මට්ටමේ පැවැත්වෙනවද කොයි ප්‍රදේශවල කොයි ස්ථානවල ක්‍රීඩා පිටින් තියෙනවද කියන එක අපිට පාසල් වොලිබෝල් සංගමයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එවාගේම අපේ අනුබද්ධ සංවිධානත් එවාගේම අපේ සියලුම විධායක කමිටු නිලධාරීන් සම්බන්ධ කරගෙන අපි ජාතික සංගණනයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ පැවැත්වීම සඳහා අපි කටයුතු සූදානම් කරලා තියෙනවා එවාගේම මේක අපිට ව්‍යවස්ථාපිත සංගම් සදාහර අපිට කරන්න පුළුවන්කම තියෙනවා උදාහරණයක් ඉඳ ගත්තාම යුදාමුදාව පොලිසිය නාවික හමුදාව වනමුදාව වගේ ඒවත් අද තාම ශක්තිමත්ව මේ කටයුතු ක්‍රියාත්මක අපි ඒවත් ව්‍යවස්ථාපිත සංගම් හැටියට ඒ කටයුතු තොරතුරු ලබා ගැනීම සඳහා මේ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා කියන එක කියන්නට ඕන දැන් විදේශ පුවත් ලෝවටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට අසල්වැස ඉන්දියාව දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටිනවා. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 3 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වූයේ දෛනිකව ලෝ වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් අඛණ්ඩව තෙවන දිනටත් සනිටුහන් කරමින් ඉන්දියාවේ දැනට ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සහ ඇඳන් සංඛ්‍යාවද අවම වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එවන් වාතාවරණයක් තුළ ඊයේ ජයිපුර් හිරෝහලකද ඔක්සිජන් හිඟවීම හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසියානු සංවිධානයේ කලාපීය සමුළුවට සහභාගී වීම සඳහා මියන්මාර් පාලක මින් අවුන් හයින් අද ඉන්දුනීසියාවට පැමිණීමට නියමිතයි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ රජය පෙරලා දමා බලය පැහැර ගැනීමෙන් අනතුරුව මින් අවුන් සහභාගී වන ප්‍රථම විදේශ සංචාරයද මෙයයි. ප්‍රංශයේ පොලිස් ස්ථානයක් තුළ රාජකාරී නියුතු 49 හැවිරිදී පරිපාලන සේවිකාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. ප්‍රහාරකයා මෙම ප්‍රහාරය සිදු කළේ කිනම් අරමුණකින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ ඉස්ලාමීය ත්‍රස්තවාදයට සිය රට කිසිසේත්ම යටත් නොවන බවයි. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. එතෙක් ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.